කොහෙද මේ දෙන්නත් එක්ක හිමිදිරි පාන්දරම සෙන් අමාරුවටද මන් දමලියේ ඊයර එළි වෙනකම්ම මගේ මේ කන යටිනුයි ඇලපතයි එක සීරුවට ඇදුම් කණ්ඩ ගත්තා මම්මේ බලාන ඉන්න බැරිකමට බේඩ්ඩිංගක් ගන්න කියලා යමින් ගමන ගොඩ වෙදකමක් කළේ නැද්ද අක්කේ ඊයරනම් සරේට ඉඟුරු කොත්ත මාදි ටිකක් හම්බගෙන විදෙන් විදේ බිව්වා ඒත් ඇහුවේ නැහැ ඇඟත් ටිකක් රස්නේ ඔව් බොලාලගේ පොඩි එකා කිං ආතර් වගේ රෝද හතරකින් ගමට ඇවිත් යන්නේකේ මෙහෙව් වෙලාවක හරි පළ ප්‍රයෝජනේ ගන්ඩ ඌට පෙරෙත්ත කරලා ගෙදරට රෝද තුනක් ගනින් අක්කේ දැන් ඔය හේනි මාම කියන්නේ ඊයේ රාත්‍රියේ ඉඳන් මං කියන කතාවක කෑල්ලක් එහෙව් දෙයට කොල්ලට පෙරත්ත කරන්න දෙයක් නෑ මල්ලියේ ඕවා එහාට මෙහාට කරකවන්න හරි හමම් මිනිහෙක් ගෙදර හිටියානම් රෝද තුනට හතරක් අරන් දායි කොළුවා අරන් දායි රෝද හතරක් පොළු දෙකක් දෙපැත්තෙන් දාලා අතින් අල්ලන් දුවන්ට ඇයි බං අක්කේ ඔහොම කතා කරන්නේ රෝද හතරට අටක් උනත් කරකවන්න පුළුවන් බඩුවක් මේ ඉන්නේ අටක්ම කරකවයි දෙකක් දාගත්තට පස්සේ මල්ලි මං යනවා හයයි කාල මගේ ඇරුණොත් මට අල්ලන්න වෙන්නේ ඉස්පිරිතාලේ පොලිමේ වලි උඹුවා ගණන් ගන්න එපා බං ඔහොම තමා උන්දලා ඔය කැතකුණු අතගාන එකට වඩා ඉඳ හිට ඇවිත් තොරම් පෙන්නලා යන්නේ කා ලොකුයි මට හිතුනොත් අපේ පොඩි කඩ මේ ගමේ පස්පා ගණිට දෙන්නේ නැහැ නේ මාමි ඔය කතාවල් දවල් වෙලා කතා කරන්න පුළුවන් දැන් ගිහිල්ලා අම්මට බේත් ටික අරන් දීලා වරෙන් පලයන්කෝ හේන මාමනි කියන්නේ බං අසනීපයක් වුණාම බේත් ටික අරන් දෙන්නේ මම කෑම ටික උයලා දෙන්නේ මම තනියට පාළු කපන්නේ මම ඒ වුණාට යාට ලොකු වෙලා තියෙන අර කොළඹ ඉඳන් තුන් මාසිකට සැරයක් මූණිච්චාට ගමට එන එක මෙව්ව අම්ම නොදන්න වුණාට රටේ ලෝකෙ උන් දන්නවා අම්මේ යාන්තං උදේ පාන්දර ඉල ටිකක් නම් ඇදු. ඕන්න බලමු. දෙයියෝ පැත්තකට දාලා මිනිස්සු ගැන හිතන්න ගිය එකේ විපාකේ. කීයටද පුතේ පන්ති පටන් ගන්නෙ? නවයට අම්ම? නවයට? දැන් අටක් පහු වෙලානේ. ඔයා දැන් මේ ඇඳලා කරලා ලෑස්ති වෙලා යනකොට කීයේ වෙයිද? මෙහෙන් 8:45ට ගියත් ඇති අම්මා. ඔයා මොනවද මේ කියවන්නේ? ඔයා ගොළු නරක් වෙලාද? වෙනදාට 8යි කාලට ගෙදරින් ගිහිල්ලත් පරක්කුණා කියලා නහයෙන් අඬනවා. පිස්සුද කොහෙද? ඒ බස් එකේ ගියොත් නේ අම්මා.
කොහොමද හොඳ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක බොඩි ගාඩ්ස් පිරිවරාගෙන ගියොත් මිනිත්තු 5 ගමන නෑම ඔන්න කියනකොට මගේ ඩ්‍රයිව ආවද කොහෙද ඔයාට ওই විදියටම හැම ක්ලාස් එකකටම ස්නේහව පටල ගත්තා නා එයත් එක්කම යන්න එන්න තිබ්බා නේද හරියට මේක වෙද්දි ක්ලාස් එක ගාවට ඇවිත් ඉන්න ඕනේ හරිද මට කිව්වේ නම් බේබි ක්ලාස් එකම දාලා එන්න කියලා ඔයා මෙතන හිටියත් නැතත් මට වැඩක් නැහැ මම යාළුවත් එක්ක බස් එක යන්නේ ඔයාට ඕන දෙයක් කරගන්න එනවා මස්සට කෝල් එකක් දාලා කියන්න කෝල් කළත් ඒට ගින් කිව්වත් මට වැඩක් නැහැ මම යන්නේ යාළුවත් එක්ක බස් එකේ එච්චරයි कामरे एन्ना ताम कामरे लास्ट दिन अपुते तंब पाठ हेंदे तंब पाठ हेंदे अम्मा ताते हम सानी पे इन्ना बाबा आंटी सानी पे इन्ना යන කාමරේට මම බොන්න මුකුත් හදන්න නේ නේ ඇටි චුට්ටක් රස්නේ වතුර තිබ්බොත් ඇති ඊට වැඩි මුකුත් එපා අයියෝ තාම ලෑසි නැද්ද ඔයාට පේන්නේ එහෙම නම් එහෙම වෙන්න ඇති 8යි කාලයි වෙලාව පරක්කුයි මෙතන ඉඳලා එච්චර දුරක් නෑනේ बस के गियात विनाडी विषय यान न पुला। इतनी इकमंटे लैस ये निकमंटे अंडो ने ना नेतम पारा कुए। मोगड़ तो चुरा आदेश हुए ने। वो आगे ताती के ड्राइवर का गिया ना विनाडी पहाक दूर। बंगो आते के बस के यान थी ना आसा वट मान जीप पे करे अंड की हुआ ने। हाँ। दे ये ने मंगो आते के वाहने अंड थी ना आसा वट හෙමින් පැද්දි පැද්දි ලෑස්ති වෙ හිටියේ දැන් ඩ්‍රීවිල් එකකටවත් කෝල් කරලා එන්න කිව්වේ නැත්නම් රජෝ ඔයා යන පළවෙනි දවසම සර්ගෙන් හොඳට කුණු බැනුම් අහගන්න වෙන්නේ ආයෙත් ඒක දෙකක් නැහැ හරින්දකෝ මම ආයේ ජීප් එකට එන්න කියනවා ඔයා කෝල් කරලා එන්න කියනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි अम्मा, ऐ पुते, मैं मोड़ी बस के अंदर देना आसावट आपु आहने यावला ने अम्मा, अने लाली तंकर कॉल कर दिला कि आने को ट्राइशु करांगे इन्द्र की ला, सर बाबा चाय बेबी लेके वाला गाइन मेरा ड्राइवर ध्यान नहीं किया सर इधर बाबा कौन से क्लासेस जाने चाय बेबी ते के बस से गया ना कता होता मैं सर क्यों हुए पुरी वेड़े कर विश्वास ना तो गया नहीं पिने कोनो मनोगे वेड़े सर मांगे ही मैं उसे वेड़े टा हरी ने के ना काउंट के लगेस कर गए मम्मी पावर ने वेड़े तमुन तो वत नुकी ने किने क्लास
ලංකාවේ හැටියට විශ්වාසන්ත ගෑනු කෙනෙක්ට කියලා ඉන්නේ. තොට ළඟ ඩල්සි කියලා අවුරුදු 50 කතර ගෑනු කෙනෙක් සර්. ඔය කියන මනුස්සයා මොනා කරන කෙනෙක්ද? තඹ පාට හෙන්දේව. තඹ පාට හෙන්දේව. පෙනුමරටන් සිල්ලර කඩයක් සර්. නමුත් හොරබඩු එහාට මෙහාට ගෙනියන එක තමයි ජොබ් එක. විකුම කියන පුද්ගලයාව පෞද්ගලිකව දන්නවද? නෑ සර්. එහෙනම් කොහොමද ඔච්චර විස්තර දන්නේ? සර් මගේ යාළුවෙක්ගේ රත්තරම් වගේක් කොහොම විශ්වාසවන්ත විදියට අවශ්‍ය තැන් වලට ගිහිල්ලා දුන්නා සර්. කියන පුද්ගලයා කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවද? ඇති සර්. කොසිරදාස් මහත්තයා නිදිද? ඇයි සිරිදාස මොකද උනේ? Sasalai